අයිබෝවන් සුබ දවසක් බබාට කෑම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉනවල හැමෝටම අද මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන එන්න වයස 90 බබාලට දෙන්න සුදුසු කෑම වර්ග මොනවාද සහ නුසුදුසු කෑම වර්ග මොනවාද කියන එක. මොකද මේ ගැන ගොඩාක් දෙනෙක් මම දැකලා තියෙනවා බබාට කෑම Facebook group එකෙන් අහලා තියෙනවා. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් අපි බබාට අමතර ආහාර පටන් ගන්න මාස 6න්නේ. ඒ නිසා අපි මුලින්ම බලමු මාස 6 බබාලට දෙන්න පුළුවන් කෑම වර්ග මොනවාද කියලා. එළවලු වර්ග දෙන්න පුළුවන්. එළවලු වර්ග විදියට අල, බත්තල, බෝංචි, කැරට්, බණ්ඩක්කා, ඒ වගේම වට්ටක්කා වගේ දේවල්, දඹල, පලා වර්ග විදියට මුරුංගක් කොළ, නිමිති කොළ, ගොටු කොළ, සාරණ, මුකුණු වැන්න, මස් මාළු, ඒ වගේම බිත්තර, හාල් මැස්සෝ ඒ වගේ දේවලුත් අපිට බබාට දෙන්න පුළුවන්. ධාන්‍ය වර්ගත් හඳුන්වා දෙන්න පුළුවන් මාස 6 බබාලට. මුං ඇට, කඩල, කව්පි, හබලපෙති, ඕට්ස් වගේ දේවල් දෙන්න පුළුවන්. ඒ වගේම බබාලගේ මේ දවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපිට දෙන්න පුළුවන් මාස 6දී බටර්, පොල් කිරි, පොල් තෙල්, ඔලිව් ඔයිල් මේ වගේ දේවල්. ඒ වගේම මාස 6දී අපි බබාලට පළතුරුත් දෙනවනේ. අඹ, කෙසෙල්, පැපොල්, දොඩම්, දෙලුම්යුෂ මේ වගේ දේවල් දෙන්න පුළුවන්. ගොඩක්ම අර ආනායනික පළතුරු වර්ග දෙනවට වඩා බබාලට දේශීය හොයාගන්න පුළුවන් අපේ පළතුරු වර්ග දෙනවා නම් තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. මාස 7න් පස්සේ අපිට පුළුවන් බබාලට රුලං, කුරක්කං, ඒ වගේම රතු ලුණු කරපිංචා, සුදු ලුණු පොඩ්ඩක් වගේ කෑමට එකතු කරලා දෙන්න. මාස 8 පහ වුණාට පස්සේ බබාලා රටෙන්දි මුද්‍රප්පලං, තල ඇට, තල තෙල්, බීට් මේ වගේ දේවල් කෑමට එකතු කරලා දෙන්න පුළුවන්. අවුරුද්දෙන් පස්සේ අපිට පුළුවන් බබාට ලුණු සීනි හඳුන්වලා දෙන්න. අවුරුද්දට අඩු බබෙකුට කිසිම විදියකින් ලුණු සීනි කෑමට එකතු කරන්න එපා. අපිට ලුණු සීනි බබාලා කෑමට එකතු කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දෙන් පස්සේ. ඒකට හේතුව ලුණු සහ සීනි අවුරුද්දට අඩු බබාලට දෙන්න හොඳ නැත්තේ ඇයි කියන එක ගැන මම ගොඩක් විස්තර සහිතව මීට කලින් වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. ඉතින් මම ඒවැ ලින්ක් ඔයගලන්ට දාලා තියන්නම්. ඔගොල්ලෝ තාමත් ඇයි බබාලට ලුණු සීනි දෙන්න එපා කියන්නේ කියන එක ගැන දැනුවත් නැත්නම් ඒ වීඩියෝස් බලලා ඒ ගැන දැනුම එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අවුරුද්ද පහ වුණ බබෙකුට ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න. නට්ස් වර්ග, ඒ කිව්වේ කජු, ආමන්ඩ්, රට කජු, වෝල්නට් ඒ වගේ දේවලුත් දෙන්න පුළුවන්. ඉතින් මම නිතරම දකිනවා අපේ ගෲප් එකේ වගේම මේ channel එකෙත් comments වල තියෙනවා බබාට කලින් කෑම පටන් ගත්තු අය, يعني මාස 5න් ඒ වගේ වයස් වලින් කෑම පටන් ගත්තු අය මාස 6ේදී රුලන් දෙන්න පුළුවන්ද, රටිනි දෙන්න පුළුවන්ද මේ වගේ දේවල් අහනවා. බබාට කලින් කෑම පටන් ගත්තට අපිට ඒ ඒ දේවල් කලින් හඳුන්වලා දෙන්න බෑ. මොකද ඒ ඒ ආහාර වර්ග බබාගේ ශරීරයට ඔරොත්තු දෙන අසාධමිකතා පෙන්නු නොකරන කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලවලදී ඒ කෑම වර්ග හඳුන්වලා දෙන්න ඕන. ඉතින් බබාට කලින් කෑම පටන් ගත්තා කියලා මාස 6ේදී දෙන්න බෑ. අපිට මාස 8, 7 වගේ කාලවදී දෙන්න පුළුවන් කෑම වර්ග. ඒ දේවල් දෙන්න බබාට මාස 7 අට සම්පූර්ණ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. අනිත් දේ තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ ගැනත් ඔයගලන්ට දැනුවත් කරන්න. මොකද මේ ගැනත් ගොඩක් දෙනෙක් අහන නිසා සමපෝෂ වගේ දේවල් අවුරුද්දට අඩු බබාලට දෙන්න පුළුවන්ද කියන එක. ඔයගොල්ලෝ සමපෝෂ පැකට් එකක් ගත්තාම ඒකේ පැකට් එක හරියටම බලලා ඒකේ තියෙන දේවල් කියවලා බැලුවොත් ඔයගොල්ලෝ දකි මෙන්න මේ විදියට අවුරුද්දට අඩු බබාලට මේක දෙන්න නුසුදුසුයි කියලා ඒගොල්ලෝ පැකට් එකේම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක අවුරුද්දට අඩු බබාලට දෙන්න සුදුසු ආහාරයක් නෙමෙයි. අපිට අවුරුද්දට අඩු බබෙක්ට දෙන්න පුළුවන් වෙන්නේ සුපෝෂ සහ ත්‍රිපෝෂ විතරයි. ඒ සහ සමාන අනිත් නිෂ්පාදන වර්ග අවුරුද්දට අඩු බබාලට දෙන්න බෑ. ඒ නිසා ඒවා අවුරුද්දට අඩු බබාලට දෙන්න එපා. ඒ වගේම කඩේ තියෙන සමහර ලදරු ආහාර වර්ග ඉක්මනින් හදලා දෙන්න පුළුවන්. සමහර ලදරු ආහාර වර්ග තියෙනවනේ සීරියල් වගේ වතුර චුට්ටක් දාලා හරි ඉක්මනින් හදලා දෙන්න පුළුවන්. ඉතින් මම මේ ගැනත් ඔයගලන්ට කියන්න හිතුවා. මම සුපර් මාකට් ගිය වෙලාවක දැකලා ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකේ ෆොටෝ එකක් මේ විදිහට ගත්තා. ඔගොල්ලෝ අවුරුද්දට අඩු බබාලට ගොඩක් අය මේ දේවල් දෙන නිසා මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල මෙන්න මේ දේවල් තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිවම පේන පැකට් එකේ සඳහන් කරලා තියෙනවා sugar අඩංගු වෙලා තියෙනවා කියලා. ඒ වගේම palm oil උත් මේකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් අවුරුද්දට අඩු බබෙකුට දෙන්න නුසුදුසු කෑම වර්ග කීපයක්ම මේකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කෑමක ඔයගොල්ලෝ බබාගේ කෑමට එකතු කරනවා නම් ඒ ගැන දෙතුන් වතාවක්ම හිතලා බලන්න. අනිත් දේ තමයි මේ තියෙන්නේ ගොඩක් ජනප්‍රිය බේබි රස්ක් එකක ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මේකත් ගොඩක් දෙනෙක් අවුරුද්දට අඩු බබාලට දෙන දෙයක්. මෙතනත් තියෙන අඩංගු ද්‍රව්‍ය විදිහට ඔයගලන්ට බලන්න පුළුවන් තිරිඟු පිටි තියෙනවා, සීනි තියෙනවා, පාම් ඔයිල් තියෙනවා, මාගරින් තියෙනවා, කිරි පිටි තියෙනවා, පිපුම් කාරක තියෙනවා, ඒ වගේම ෆ්ලේවර්ස් බටර් ෆ්ලේවර් එක තියෙනවා, ඒ වගේම වැනිලා ෆ්ලේවර් තියෙනවා.
ඉතින් අවුරුද්දට අඩු බබෙක්ට දෙන්න හොඳමම නැති දේවල් තමයි මේවයි අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් බබාලට දෙනවද කියලා තීරණය කරන එක ඔයගලගේ පෞද්ගලික තීරණයක්. මොකද අපිට බබාලට ඕනතරම් පෝෂ්‍යදායී ආහාර වර්ග දෙන්න පුළුවන්කම තියෙද්දි මේ වගේ කෘත්‍රිම ආහාර වර්ග බබාලා කෑමට එකතු කරලා ඒගොල්ලන්ව ලෙඩ බබාලා කරන්නේ නැතුව ඉන්නවනම් හුඟක් හොඳයි. මොකද මේ වගේ කෑම වර්ග නිතරම බබාලා කෑමට එකතු වෙන එකෙන් බබාලාගේ රෝගවලට ඔරොත්තු දීම හැකියාව, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය හුඟක් හීන වෙන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යයෙන්ම මොනවා හරි නිෂ්පාදනයක් වෙළඳපොලෙන් ගත්තොත් ඒ නිෂ්පාදනයේ තියෙන ඇසුරුමේ තියෙන දේවල් හොඳට කියවන්න ඕන. අපේ රටේ බොහෝ දෙනෙක් කරන්නේ නැති දෙයක් තමයි ඒක. අඩංගු වෙලා තියෙන ද්‍රව්‍ය, ඒ වගේම වෙන වෙන ගොඩක් විස්තර තියෙන විස්තරාත්මකව පැකට් එකක සඳහන් වෙලා. ඉතින් ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම කියවන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඔයගලොන් දන්න මොනවා හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ගේ දැනුමට එකතු වෙන්න ඇති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.